විහාරංගයක් තමයි කළුදිය පොකුණ. රාජකීය උද්‍යාන භූමියක් විදියට තමයි තිබුණේ. රාජකීය උද්‍යාන භූමියම එකම ආරාම සංකීර්ණයක් බවට පත් වෙනවා. මෙතනින් ලබන මේ සංසුන්කම එහෙමයි. අනාගාමී සෝවාන් වෙච්ච ධ්‍යාන පමනක් උපදවාගත්ත ඒ වගේ උතුමන්ගෙන් මේ භූමි පිරි ඉතිරි ගිහින් තියෙනවා. ඒ කාලේ මෙතන රාවණ රජුරුවන්ගේ ගුහාවක් තිබුණා කියන කතා මුකුත් තිබුණේ නැහැ. එහෙමයි. බෞද්ධයන්ගේ අභිමානය හෙළදීප ටීවී සැමට හිත සුව පිණිස මිහින්තලා පූජා භූමියේ පිහිටලා තියෙන එක විහාරාංගයක් තමයි කළුදිය පොකුණ. එහෙමයි. ඒ වගේ තවත් විහාරාංග රාශියක් මේ භූමියේ තියෙනවා. එහෙමයි. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරන්නට පෙර ආතුව මිහින්තලාව දෙවන පෑතිස්ස රජුරුවන්ගේ රාජකීය උද්‍යාන භූමියක් විදියට තමයි තිබුණේ. ඉතිහාසයේ සඳහන් වෙනවා ජෙට්ටමූල කියලා දිනයක් ගැන. ජෙට්ටමූල දිනේ දෙවන පෑතිස්ස රජතුමා 40,000ක් පමණ පිරිස් එකතු කරගෙන මිහින්තලාවට එනවා නැකත් ක්‍රීඩා පිණිස. ජෙට්ටමූල නක්කත් දිනේ කියලා කියනවා. එතකොට රජතුමාගේ රාජකීය උද්‍යාන භූමියක් තමයි මිහින්තලේ. එහෙමයි. එදා තමයි අපි දැන් කියනවා පොසොන් පොහේ දවස. අද අපි පොසොන් පොහේ කිව්වට එදා මේ ස්ථානීය ඒ ජෙට්ටමූල දිනේ වශයෙන් සලකලා තමයි රජතුමා උද්‍යාන ක්‍රීඩා පිණිස පිරිස් එක්ක ඇවිල්ලා තියෙන්නේ. ඒ අවස්ථාවේ තමයි මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාට හම්බ වෙන්නේ. උන්වහන්සේ සමග හටගත්ත සංවාදී අවසාන ප්‍රතිඵලය තමයි රජතුමා සහිත රාජකීය පිරිස තිසරණ සහිත පංචශීලයේ පිහිටලා බෞද්ධ උපාසකයන් බවට පත් වුණා. ඊට පස්සේ රජතුමා තමන්ගේ රාජකීය උද්‍යාන භූමිය මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන මේ භික්ෂූන් වහන්සේලාට පූජා කළා. මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ඒ සංඝ පිරිසට පූජා කරලා රජතුමා තමන්ගේ රාජධානිය අනුරාධපුරයට එතැන් සිට මුළු මිහින්තලාවම එකම විදිහේ දැන් රාජකීය උද්‍යාන භූමියම එකම ආරාම සංකීර්ණයක් බවට පත් වෙනවා. ඒක තමයි මේකේ මුල. එතකොට යන්තා උද්‍යානයේ වේනම් ඒ සියල්ලම මේ මිහින්තලාව. අපිට දැනෙන නිහඩියාව මනසට ඉතාමත්ම ශාන්තියක් ගෙන දෙනවා. මෙතන විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලා විශාල පිරිසක් වැඩවාසය කරන ස්ථානයක. අපේ නායක ස්වාමින් වහන්ස මේ ස්ථානයේ වැඩවාසය කරන ස්වාමින් වහන්සේලා පිළිබඳව මම කෙටි විස්තරයක් දැනගන්න කැමතියි ඔබ වහන්සේගෙන්. කළුදිය පොකුණ තපෝ භූමියේ එහෙමයි වැඩවාසය කරන ස්වාමින් වහන්සේලා ඔක්කොම මූලිකව බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව විදර්ශනා ධූරයේ පුරණ භික්ෂූන් වහන්සේලා. ඒ කියන්නේ මෙතන පිරිවෙනක් එහෙමත් නැත්නම් ධර්ම අධ්‍යාපනය ලබා දෙන වෙන ස්ථානයක් නෙමෙයි. එහෙමයි. කර්මස්ථාන ඉගෙන ගනිමින් ඒ කර්මස්ථාන වඩන භික්ෂූන් වහන්සේලා පිරිසක් තමයි මෙතන වාසය කරන්නේ. භික්ෂූන් වහන්සේලාත් ඉන්නවා, ගිහි ශ්‍රාවක පිරිසුත් ඉන්නවා. එහෙමයි. ඒකෙන් අදහස් කරන්නේ භාවනා කරනවා කියන එකෙන් භාවනාවටම වෙන් වුණා කියන එක. ඒ කියන්නේ කමඨහන ඉගෙන ගනිමින්. එහෙමයි. කර්මස්ථාන කියන්නේ මූලිකව දැන් මේ ප්‍රතිපත්තියකට පරියත්තියක් ඕනනේ. එහෙමයි. ඒ නිසා ඉතින් යම් ආකාරයකින් කර්මස්ථාන ඉගෙනගෙන ඒ වෙනුවෙන්ම වෙන් වෙලා කටයුතු කරන ස්වාමීන් වහන්සේලා පිරිසක් තමයි වැඩ ඉන්නේ. එකන ස්වාමීන් වහන්සේලා ඔක්කොම භාවනා යෝගිව කටයුතු කරන ස්වාමීන් වහන්සේලා. අපේ නායක හැමදෙම මේ පරිසරයෙන් ඒගොල්ලන්ගේ ජීවිතේට කොහොමද මේ පරිසරයෙන් ලැබෙන මානසික සුවය ගැන කතා කරොත්? මේ භූමියට ආවට පස්සේ
ඒ ලබන මුල් මාධ්‍යකීම තමයි මෙතනින් ලබන මේ සංසුන්කම. එහෙමයි. ඒ සංසුන්කමට ඇලිලා තමයි මෙතන මේ තෝරගන්නේ මෙතන භාවනාවට සුදුසුයි යම් චිත්ත සමාධියක් ඇතිවෙන තැනක් මෙතන කියලා. එහෙමයි. එන භික්ෂුන් වහන්සේලා විතරක් නෙමෙයි ගිහි පිරිස් පවා අතරම අපිටත් මනසට පුදුම සාන්තියක් දැනුණා මේ පරිසරයට ආවට පස්සේ. වෙන දෙයක් නෙමෙයි ඉතින් මේ තැන්වල රහතුන් වහන්සේලා වැඩ හිටියේ. එහෙමයි. උන්වහන්සේලා මට මේ මේ ස්ථානයේ වැඩ වාසය කරපු ඒ කාරණාව ගැන අහන්න ඕනේ අපේ නායක ස්වාමීන් වහන්සේගෙන්. අපේ නායක ස්වාමීන් වහන්සේ මෙතන මහරහතන් වහන්සේලා වැඩ හිටපු කාල බුද්ධ රක්කිත වැනි මහරහතන් වහන්සේලා වැඩ හිටපු තැනක් කියලා තමයි ඉතිහාස සඳහන් වෙන්නේ. අපේ ස්වාමීන් වහන්සේ ඒ පිළිබඳව මතකය අවදි කරත් කොහොමද? කාල බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ වැඩ වාසය කරන ඒ කාල වකවානුව වෙනකොට මිහින්තලේ වැඩ වාසය කරපු භික්ෂුන් වහන්සේලාගේ ප්‍රමාණය 12000කට අධිකයි කියලා. එහෙමයි. ඒ කියන්නේ සමහර විට ඔතන දැන් අපි මේ අටුවා ග්‍රන්ථ කියවනකොට අපට තේරෙනවා සමහර සිදුවීම් ධ්‍යාන අභිඥා මාර්ගඵල. එහෙමයි. ලාභී උතුම බොහෝ සෙයින් වැඩ ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ධ්‍යාන විතරක් නෙමෙයි අභිඥා උපදෝපු මාර්ගඵල ලාභී උතුම. ඒ පිරිස. එතකොට ඊට මෙහා සකදාගාමි වෙච්ච අනාගාමි සෝවාන් වෙච්ච ධ්‍යාන පමණක් උපදවාගත්ත ඒ වගේ උතුමන්ගෙන් මේ භූමි පිරි ඉතිරි ගිහින් තියෙනවා. ඔය කොහෙද සිතුල්පව්ව ගැන විතරක් නෙමෙයි මේ පළාත් ගැනත් කියවෙනවා. මේ පළාත්වල හිටිය අම්මලාට ඔය වීපැදුරක් තලපැදුරක්වත් වේලගන්න බැහැයි කියලා කියනවනේ අවිඥාලා රහතන් වහන්සේලා උඩුගුවනින් වැඩිය කියලා. වැඩිනකොට හිරුගේ එළිය වැටුනේත් නැහැලු පොළොවට. එහෙමයි. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ අන්‍යමක් නෙමෙයි ඒ තරම් ගුණ සම්පන්න උතුම මේ තැන්වල වැඩවාසය කළා කියන එක. ඒකට ඉතින් ඕන තරම් සාධක තියෙනවා. මේ කැලේ තාම හැමතැනම තියෙන්නේ ඒ නටබු. හියුන් ෂෑන් ෆාහියන් වගේ භික්ෂූන් වහන්සේලාගේ වෘත්තාන්තවලත් කියන ඉතින් මේක කසාවතින් පිරිච්ච රට කියලා. එහෙමයි. අපි හිටිය තැන් කියලා මගේ මට එහෙම හිතෙනවා. ඒ අයට ආවර්ජනය කරලා බලන්න පුළුවන්. එහෙමයි. එතකොට ඊට මෙහා මේ කාම විරාග භවනාවන් වඩලා ඒ දිව්‍ය තලවල බඹ තලවල ඉන්න උතුමුන්ට අපි ගුණධම් වඩපු තැන මෙතන, අපි ගුරුතුමා වාසය කරපු භූමිය මෙතන කියලා ඒ පිරිස්වලට මේ තැන් ආවර්ජනය කරලා බලන්න පුළුවන්. ඒ හැකියාව මට හිතෙන්නේ ඒක තමයි මේ භූමි වලට ඇතුල් වෙනකොටම ඉතාම ඉක්මනින් සිත තැම්පත් වෙලා යම් මේ සමාධියකට මේ අවනත වෙන ස්වરૂපයක් තියෙන්නේ මේ භූමි වල. ඇත්තටම අපේ මනසටත් අර මහරහතන් වහන්සේලා ඒ වගේම ගුණ වඩපු විදර්ශනා වඩපු මහරහතන් වහන්සේලා වැඩ හිටපු භූමියකට ආවම දැනෙන ඒ මනසට දැනෙන සුවතාවේ ඉතාමත්ම වැඩි. මේ ස්ථානයට ආවට පස්සේ අපේ නායක ස්වාමීන් වහන්සේත් බොහෝ කරුණු අපිට පැහැදිලි කරා. මම අපේ නායක ස්වාමීන් වහන්සේගෙන් ඊළඟට පැහැදිලි කරගන්න බලාපොරොත්තු වන්නේ මෙතන වැඩ සිටින භික්ෂූන් වහන්සේලාට භික්ෂූන් වහන්සේලා භාවනා යෝගීව කටයුතු කරන ස්වාමීන් වහන්සේ අපේ නායක ස්වාමීන් වහන්සේ කොහොමද ගිහි ජනතාව වෙනුවෙන් මේ ස්ථානයෙන් ලබා දෙන සේවාව? අමාවක පොහොය, පසළොස්වක පොහොය කියන පොහෝ දින දෙකේම මෙතන සීල ව්‍යාපාරේ පවත්වනවා. එහෙමයි. ඇසළ මාසේ වස්සානී ඍතුවේ ඇසළ පොහොය ඒ මුල් මාසේ පොදුවේ ගිහි උපාසක උපාසිකා ඒ දෙපිරිසටම ඒ මාසේම අපි පොදු භාවනා වැඩසටහන් පවත්වනවා. එහෙමයි. ඊට අමතරව මේ කණ්ඩායම් වශයෙන් ඇවිල්ලා ලොකු
පහසුකම් මේ තැන්වල නැහැ. නමුත් මේ බණ භාවනා ඉගෙන ගන්නට උවමනා පිරිස්, විවේකයට කැමැති පිරිස් වලට කණ්ඩායම් විදියට ඇවිල්ලා මේ තැන්වලින් ඒ අවශ්‍ය බණ භාවනාවන් කරගන්න මෙහි ඒ ඉඩ අවස්ථාව තියෙනවා. අපි නිරන්තරවම කතා කරනවා මේ ස්ථානයේ මහරහතන් වහන්සේලා වැඩ හිටපු භූමියක් කියලා. අපේ නායක ස්වාමීන් වහන්සේ අපි පැහැදිලි කරගමු මේ ස්ථානයේ තිබෙන්නා වූ වාස්තු විද්‍යාත්මක පුරාවිද්‍යාත්මක භූමියක් මේ ස්ථානයේ. මේ ස්ථානයේ තියෙන පුරාවිද්‍යාත්මක නටබුන් පිළිබඳව කොහොමද නායක ස්වාමීන් වහන්සේ කතා කරන්නේ? මං හිතන්නේ මේ කළුදිය පොකුණ අවට පොකුණ සහ පොකුණ අවට තියෙන ඒ වාස්තු විද්‍යාත්මක නිර්මාණ සැලකිල්ලට අරගෙන වෙන්නේ නැති කළුදිය පොකුණ කියන එකට පුරා මේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් උනත් විශේෂ සැලකිල්ලක් දීලා තියෙනවා. බලන ඕන කෙනෙකුට ගිහිල්ලා හඳුනා ගන්න පුළුවන්. ස්වභාවිකව තියෙන කඳු පර්වතේ එහෙම තියෙනවා. එහෙමයි. ගල් පර්වතේ එහෙම තියෙනවා. ගල් වල එහෙමම තියෙනවා. එහෙමයි. ඒ සියලු නිර්මාණ ස්වභාවික වස්තුන් ඒ විදියට තියෙන්න ඇරලා ඉදිකිරින් සකස් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ ස්වභාවික වස්තු වලට හානියක් නොවන විදියට ඒවාට අනුරූපවම තමයි සියලු ඉදිකිරින් කරලා තියෙන්නේ. ඒක කළුදිය පුකුණේ තියෙන මේ විශේෂයෙන් දකින්නට පුළුවන් ලක්ෂණයක්. එහෙමයි. අනිත් එක තමයි මේ සියලු ඉදිකිරීම් වල මේ ලොකු ආටෝප ශාටෝප ස්වරූපයක් නැහැ. එහෙමයි. අපේ නායක ස්වාමීන් වහන්සේ සඳහන් කරන විදිහට විතරාගී උතුමන් වහන්සේලාගේ අනුදැනුම මත මේ සියලු නිර්මාණ සිද්ධ කරන්නට ඇති කියන එක තමයි ස්වාමීන් වහන්සේගේ මතය. ඒ නිර්මාණ තුලින් පිළිබිඹු වෙන ආකාරය තමයි නායක ස්වාමීන් වහන්සේ කතා කරේ. අපේ නායක ස්වාමීන් වහන්සේ කළුදිය පොකුණ කියන මේ පොකුණත් එක තමයි මේ ස්ථානයේ ගොඩාක් දෙනෙක් කතා කරන්නේ. මේ පොකුණ සම්බන්ධයෙන් තියෙන ඓතිහාසික වටිනාකම් සහ වැදගත්කම් ගැන නායක ස්වාමීන් වහන්සේ කතා කරොත් කොහොමද? එහෙමයි. කළුදිය පොකුණ කියනකොට අදහස් දෙකක් තියෙනවා. එහෙමයි. එකක් මේ වතුර කළුවට පේන නිසා මිනිස්සු කළුදිය පොකුණ කියලා කියනවා. ඒක සාමාන්‍ය මිනිස්යාගේ විවහාරය. එහෙමයි. අනිත් කාරණාව තමයි ඔය කාලබුද්ධ රක්කිත මහරහතන් වහන්සේ කළුවර පොහේ දවසේ කළු තිඹිරි ගහයට කළුගල් ආසනයේ වැඩ හිඳගෙන කාලකාරාම සූත්‍රයෙන් බණ කිව්වා කියන කාරණා. එහෙමයි. වතුර කළුවට පේන්නේ අටේට කඳු. එහෙමයි. ඒ කඳු වල සෙවණැල්ල වතුරට නිතරම කොයි පැත්තෙන් බැලුවත් වැටිලා තියෙනවා. එහෙමයි. අනිත් කාරණාව තමයි මේ ඔය පොකුණේ යට පතුල ස්වභාවික පිහිටි ගල. හා හා හා. ගල්තලාව. එහෙමයි. ඒ ගල්තලාවල දියසෙවෙල් බැඳිච්ච ස්වරූපයක් තියෙනවා. ඒ නිසා තමයි වතුර කළුවට පේන්නේ. කළුවට පේන නිසා මිනිස්සයන් කියනවා කළුදිය පොකුණ කියලා. අරක ඓතිහාසික සිදුවීම. ඒ නිසාත් කළුදිය පොකුණ කියලා කියනවා. නමුත් වැඩියෙන් බර වෙන්නේ අර ඓතිහාසික ප්‍රවෘතියට. ලංකාවේ ඇතම්මට විවිධ මිත්‍යා මතවාද ප්‍රචාරණය වෙනවා. සමහරක් විට බුදුදහම විනාශ කරන්න වෙන්නත් පුළුවන්. ඒවා මේ ස්ථානයේ පිළිබඳවත් එහෙම මිත්‍යා කතා ප්‍රවෘත්තීන් සමාජ කතිකාවත් විදියට තියෙනවා. රාවණා රජතුමාගේ සැඟවුණු ගුහාවක් මේ ස්ථානේ තියෙනවා කියලා සමාජ කතිකාවතක් තිබෙනවා. අපේ නායක ස්වාමීන් වහන්සේත් මේ ස්ථානට වැඩම කරලා බොහෝ කාලවකවානුවක් වෙනවා. මේ වර්තමානයේ තමයි මේව සමාජගත කරන්නේ නායක ස්වාමීන් වහන්සේ. මේ පිළිබඳව සමාජයට අපේ නායක ස්වාමීන් වහන්සේ මොකද්ද ලබා දෙන උත්තරය? දැන් මං කළුදිය පොකුණේ අවුරුදු 28ක් වෙනවා. එහෙමයි නායකහන්. මං කළුදිය පොකුණට වඩිනකොට මෙතන අපි හඳුනාගන්නේ මිහින්තලේ කළුදිය පොකුණ.
Kalau dia pokok na suwi sesi uni kalau Buddha rakita Maharatan wahasi bane kiwai kia punisa. Ika janaprawadi ena adahasa banaputi ena adahasa. I ossei tamai me beti matunut miten teni i asani dakinna mitana nieda bane kia putana kiela wendale yanna. Ema adahasa tibuni. Ekali mitana rawana rajuruangi guhawa tibuna kiena kata mukut tibunne. Deng aurudu pahak hayak kiter. Kali ekadinan tamai rawana rajuruangi guhawa kete kiela kiani. Me ehema deyak me yepreda ave. Mang hitan iting ada budurajanan mahasupanne langkawi. Kiela kiyenawa wagema. Ee wage ek ekkena dana me mithya kalpana ehema. Ee veethi wedagath kamak ne. Ehemai. Itamathma aitihasika maharahatan wahanseela weda vaasaya karapu. Ee wagema maha yativarayan wahanseela භාවනා යෝග්‍යව වැඩ වාසය කරපු කළුදිය පොකුණ තපෝවනයේ ඉඳගෙන තමයි අපි මේ තොරතුරු කතා කරේ. අපිත් එක්ක මේ තොරතුරු කතා කරන්න තපෝවනයේ අපේ සද්දාජී නායක ස්වාමීන් වහන්සේ අපිත් එක්ක එකතු වුණා. නායක ස්වාමීන් වහන්සේට අපි හෙළදීප ටීවී ආයතනය වෙනුවෙන් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේට තවත් චිරහත් කාලයක් මේ ස්ථානයේ භාවනා යෝග්‍යව එන පිරිසට ධර්මානුකූලව විශාල සේවාවක් සිදු කරන්න ඔබ වහන්සේට ශක්තිය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා අපේ නායක ස්වාමීන් වහන්සේ